constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. දේශගුණික විපර්යාසයන් හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව හා තිරසර ලෙස ඉදිරියට ගෙන ඒමට හා මෙරට කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සමාරම්භක උත්සවය අද උදැසන කැකිරාව තිබ්බටු වැව පරිසරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික සංග්‍රාමයක් අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අපි කරන ආයෝජනයක් විදියට මේක හිතාගෙන මේ රටේ සියලුම ජනතාව වගා කිරීම ආරම්භ කරන්න ඕනේ. අපි සියලුම මාධ්‍ය ආයතන වලට මාධ්‍ය ප්‍රධානීන්ට අපි ආරාධනා කරනවා රටේ කෘෂිකර්මාන්තයෙන් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් මගට මේ වැඩසටහන් තල්ලු කරන්න ඒ සඳහා අවශ්‍ය කරන ඒ හයිය ශක්තිය අතිගෞරවනීය ජනාධිපතිතුමාටත් මේ ගොවි මහතුරුන්ටත් ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. රජයේ සියලු ඉඩම් වගා කළ යුතු වෙනවා. අපි මේ පිළිබඳ අදාළ චක්‍රයක නිකුත් කළා තිබෙනවා. එෙහිදී එක් පැත්තකින් රජයේ ගොඩනැගිලි පරිසර තුල ගෙවතු වගාවට ප්‍රමුඛත්වයක් දීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ක්‍රියාකාරකම් වැඩසටහන් පිළිබඳව මේ වෙන විට උපදෙස් දීලා තිබෙනවා. මෙහිදී කිසියම් දෙපාර්තමේන්තුවක් සංස්ථාවක් ආයතනයක් කෘෂිකර්ම ශාස්ත්‍රයට අපි නැහැයි කියලා ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් එක් පැත්තකින් පුරන් කුඹුරු අනිත් පැත්තෙන් නොයෙකුත් සමාගම් වතු ඒ වගේම නව පෞද්ගලිකංශයේ තිබෙන ඉඩකඩම් මේවා සියල්ලම අනිවාර්යයෙන් වගා කළ යුතුයි. කියන එක අපි ඉල්ලීමක් කළා තිබෙනවා. අනිවාර්යයෙන්ම වගා කරන්නේ නැත්නම් ගෝජන සේවා පනත යටතේ තිබෙන බලතල පාවිච්චි කරලා අපිට සිද්ධ වෙනවා වගා නොකරන පුද්ගලික ඉඩම් වගා කිරීම සඳහා වෙනත් වගා කරන අයට ලබා දීමට. ඒ ගැන අපි පසුබට වන්නේ නැහැයි කියන එක විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ඒ නීති රීතිත් ප්‍රමාණවත් නැහැයි කියලා යම් කිසි විදිහකට අපිට පෙනී ගියොත් වැඩ කරනකොට මහජන ආරක්ෂක පනත යටතේ ප්‍රධාන වශයෙන්ම තිබෙනවා වගන්ති අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ගැසට් කරන්න සිද්ධ වෙනවා වගා නොකරන ඉඩම් වගා කිරීම සඳහා. ඒ අනුව කිසි කෙනෙකුට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සාර්ථක කිරීම සඳහා රටට පිට රටින් ගෙන්වන සියලුම කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන භාණ්ඩ තාක්ෂණික උපකරණ ඒ සියල්ලම බදු වලින් සම්පූර්ණ නිදහස් කිරීමට අපි කටයුතු කරනවායි කියන එක මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. එෙහිදී විශාල වශයෙන් අපිට අඩු මිලක් අනුව ඒ කෘෂි උපකරණ දෙන්න පුළුවන්. ට්‍රැක්ටර්, වතුර පොම්ප, ඒ වගේම අනෙකුත් යන්ත්‍ර සූත්‍ර කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනයට බලපාන පෙළපාලි යන පෝස්ටර් ගහන විරෝධතා කරන සත්‍යාග්‍රහ කරන උපවාස කරන කොළඹ නගරයේ කලම්බන ඒ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඔය වැඩ නෙවෙයි මේ රටට ආදරයක් තියෙනවා නම් මිනිස්සුන්ට ආදරයක් තියෙනවා නම් මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරන්න ඒ මේ සඳහා ඔය කාලය සම්පූර්ණයෙන් යොමු කරන්නටයි කියලා හිතනවා.